මාදැන් මේ අවස්ථාවේ එක් සුවිශේෂී අයෙක් වෙත අවධානය යොමු කරවනවා මහාචාර්ය සරත් කොටගම. ඇත්තටම මම විශේෂයෙන්ම වෙනමම කතාවක් කරන්නවත් අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනෙත් නැහැ. ඒ තරම්ම එතුමාගේ නම අපි හැමෝම දන්නවා. පරිසරය ගැන කතා කරත් තිරසාර සංවර්ධනය ගැන කතා කරත් අනිවාර්යයෙන්ම කියවෙන විශේෂඥයෙක් තමයි මහාචාර්ය සරත් කොටගම. ඉතින් මේ උත්සව සභාවේ ප්‍රධාන කතාව සිදු කිරීමට මා මහාචාර්ය සරත් කොටගම් මහතාට මේ අවස්ථාවේ ආරාධනා කර සිටිනවා. ආයුබෝවන් සියලු දෙනාටම සුභ උදෑසනක්. ගරු ඇමතිතුමනි, ප්‍රභු වරුණි, සියලු දෙනාගේ මුත් අවසරයි. දුරස්ථව අහගෙන ඉන්න ඔබ සියලු දෙනාගේ මුත් අවසරයි. මට කරන්න දීලා තියෙන කාර්ය තරමක් අසීරුයි. පරිසරය ගැන අද තමයි මේ හුඟක් දෙනා මේ අවධානය යොමු කරන්න හේතු වෙලා තියෙන්නේ. මට මේ වක්‍රව ඇහුණා අමුතුතුමා, මේ ප්‍රණීත පරිසරයක් බලාපොරොත්තුවෙන් ඉන්නවයි කියලා මේ ප්‍රතීත ක්‍රමවේදය තුළ. මම හිතන්නේ ඒක හරිම හොඳ මූලාරම්භයක්. මොකද බොහෝ අවස්ථාවලදී අපිට ඉන්න තැන නොතේරෙනකොට යන්න කොහෙද කියලා දන්නේ නැහැ. ඉතින් මම උත්සාහ කරන්නම් මේ අවස්ථාවේදී අපිට තියෙන පසුතලය මේ වසරේ තෝරාගෙන තියෙන්නේ තිරසර සංවර්ධනය සඳහා යම් විදිහයකට ප්‍රතිතන ක්‍රමවේදයක් මත හෝ විය යුතු දේ කරගන්නේ කොහොමද 2030 වෙනකොට. මේ ප්‍රතිතන දිනය පටන් ගන්නේ 2008. එදා ඉඳලා විවිධ තේමාවන් යටතේ මේ ගමන ඇවිල්ලා තියෙනවා. මුල්ම ප්‍රතිතන දිනය තුළ විශ්වාසය ලෝක වෙළඳපොතල නැත්තම් ජගත් වෙළඳපොලේ ගොඩනැගීමේ අවශ්‍යතාවය තහවුරු කිරීමක් උත්සාහ කෙරුවා. දෙවනු වසර වෙනකොට 2009 නිපුණතාවය ගැන කතා කරලත් ඊට පස්සේ පිළිගැනීම ජගත් පිළිගැනීමට එනවා 2010. අපි 2011 එනකොට සහාය දෙන්න එනවා නියාමකයන්ට, රෙගියුලේටර්ස්, සපෝර්ටිං රෙගියුලේටර්ස්. ඊට පස්සේ එනවා කන දේත් බොන දේත් ගැන හිතලා පිරිසිදු වතුරත් ආරක්ෂණ ආහාරත් ලබා දීම සඳහා සහාය දෙනවා. මේ ප්‍රතිතන ක්‍රමය ඊළඟට 2008 වෙනකොට 2013 නැවතත් ජගත් වෙළඳාම නැත්තං ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමට පහසුකරණය කරනවා, ෆැසිලිටේෂන්. ඊළඟට අපි එනවා 2014 වෙනකොට විශ්වාසය ගොඩනැගීමේ ක්‍රමවේදයක්. ශක්තිය ජනනයට, මොකද අපි දන්නවා ලෝකයේ ඉන්ධන දහනය තුළින් ලබන ශක්තිය අවම කරන්න දරන ප්‍රයත්නයේ දී ප්‍රතිජනනය ශක්තියක් නැත්තං නව්‍ය ශක්තිය අවශ්‍යයි. ඒක කරනකොට මේකට විශ්වාසයක් ගොඩනැගීම අවශ්‍යයි කියන පදනම යටතේ මේ දිනය සමරනවා. 2015 වෙනකොට ඒක නැවතත් සහාය කරුණක් වෙනවා, සෞඛ්‍ය සහ සමාජ බලා ගැනීම නැත්තං අවශ්‍යතාවයන් සඳහා සෞඛ්‍ය පදනමට. 2016 මේක ප්‍රතිපත්ති වලට එනවා, පොදු ප්‍රතිපත්ති ඇතිකර ගැනීමට මෙවලමක් හැටියට මේ ප්‍රතිතන ක්‍රමවේදය පාවිච්චි කරන්න කියලා. අපි 2017 එනකොට නැවතත් විශ්වාසය ගොඩනගන්න හදනවා. පරිසරයේ විශාල වශයෙන් වෙනස් කරපු, විකෘති කරපු, විනාශ කරපු, එනමුත් සිටිය යුතු තැනකම ගොඩනැගිලි සහ ව්‍යූහගත කිරීම ක්‍රමවේද වෙලට. 2018 අපි මේක දකිනවා දැන් ඔක්කොම අවුල් වෙලා වගේ. මොකද කියන්නේ, මෙතන කියන්නේ සේෆර් වර්ල්ඩ්, ආරක්ෂිත ලෝකයක් ලබා දීම සඳහා මේ ප්‍රතිතන ක්‍රමවේදය යොදා ගන්න ඕන කියනවා. 2019 වෙනකොට ආපහු යනවා වෙළහෙළ දාම් ගැන. සප්ලයි චේන් මේ ද්‍රව්‍ය මාරු වීගෙන යනකොට ඒවා තුළ ඇතිවෙන බැඳියාවන් වල අගය වැඩි කර ගැනීමක් දරන උත්සාහයක්. 2020 වෙනකොට
ආපහු කෑමට යනවා. Improving food safety. එතකොට මේ 2008 ඉඳලා ආපු ගමනේ අවස්ථා දෙකක විතර ආහාර ගැන කතා කෙරුවා. අවස්ථා දෙකක විතර වෙළෙන දාම් ගැන කතා කෙරුවා. එක මේක අවස්ථාවයි සෞඛ්‍ය ගැන කතා කෙරුවා. වෙනසෙන පරිසරය ගැනත් කතා කරගෙන ආවා. දැන් මේ ඔක්කොම ඇස්සේ මේ අවුරුද්දට එනකොට මතක් වෙනවා අපිට ඉලක්කයක් තියෙනව නේද 20 30 වෙනකොට. දැන් අවුරුදු 6ක් විතර ගිහිල්ලා ඒ හින්දා තිරසර සංවර්ධනය ඉටු කර ගැනීමට කොහොමද අපි ඉදිරියට යන්නේ කියන එක. මේකට සහය දීමක් සඳහා තමයි මේ වසරේ ප්‍රතිතන දිනේ තේමාව ගන්න. එතකොට ප්‍රතිතනය කියන්නේ කුමක්ද කියන එක කෙටියෙන් අසාගෙන සිටින සමහර අයට අවශ්‍ය වන නිසා මම මේක ඇතුළත් කෙරුවා. ඔබලා විසින්ම හඳුනාගෙන තියෙන ආකාරයට තක්සේරු කිරීමේ ආයතනය විසින් තම සේවා ලාභාන්විත අදාළ සේවා ලබා දීමේදී ඔවුන්ගේ නිපුණතාව අපක්ෂපාතීත්වය හා අවංකභාවය පිළිබඳ සිදු කරනු ලබන ස්වාධීන ඇගයීම ප්‍රතිතනය නම් වේ. මම හිතන්නේ මෙතන මේ කාලයට අනිවාර්යයෙන්ම සමාවෙන්න අවශ්‍ය වෙන වචන ස්වල්පයක් තියෙනවා. අපිට මේ නිපුණතාවය කියන එක අපක්ෂපාතීත්වය සහ අවංකභාවය මේවා බොහෝ විට අපේ සමාජයෙන් විවිධ හේතුන් නිසා ගිලිහී යන කරුණු. එතකොට මේවා පදනම් කරගෙන අපි කරන ක්‍රියාවලිය කරනවා නම් අපිට මීට වඩා යහපත් පරිසරයක් තියනවා කියන එක කිසිම සැකයක් නැහැ. ඊළඟට මේක ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ ගැන ප්‍රතිතන ආයතනය විසින් මේ ඉදිරිපත් කරනවා. ගුණාත්මකභාවයේ නිපුණතාවයේ හා විශ්වාසනීය ප්‍රතිඵල. මම මෙතන තහවුරු කරන්නේ විශ්වාසනීයත්වය කියන එක. මොකද මේක තමයි බොහොම අසූරිම දේ. නමුත් ඒක තමයි අනිවාර්යයෙන්ම අවශ්‍යම දේ. අපි යම් මිනිඳුන් දන්නක් ඔස්සේ මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෝලීය වෙළඳාමට පිවිසීමේ හැකියාව විවිධ ක්‍රමවේද වලින් අපි යනකොට ඒ විශ්වාසවන්තභාවය ගිලිහි ගිහිල්ලා තිබුණොත් අපිට බොහෝ විට මේ කාර්යය ඉටු කරගන්න බැරි වෙනවා. විදේශ රටවලට අපනයනය කරන භාණ්ඩ සඳහා විදේශීය ගණුම්කරුවන් ප්‍රතිතනය ලැබූ පරීක්ෂණ වාර්තා සහ සහතික සඳහා ලැබෙන ඉල්ලුම නිසා ඔබගේ කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ වටිනාම ද්‍රව්‍ය දිහා බැලුවොත් මේ වගේ තියෙන ගුණාත්මකභාවයේ සෞඛ්‍යමය සහ වෙනත් සාධකවල රස නිසා වෙන්න පුළුවන්, සුවඳ නිසා වෙන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් අපේ තේ, එහෙමත් නැත්නම් අපේ කුරුඳු, එහෙමත් නැත්නම් අපේ ගම්මිරිස් ටික, මේවට තියෙන ඒ తত্ত্বය මම හිතන්නේ මෙතන තහවුරු කරගෙන රැගෙන යෑම හුඟක්ම වැදගත් වෙනවා. පිරිවැය අඩු කර ගැනීමට හැකියාවක් තියෙන, ඵලදායීතාවය හා ලාභය වැඩි කර ගන්න පුළුවන්, වඩා නිවැරදි තීරණ ගැනීම සහ අවදානම් කළමනාකරණ කිරීමේ හැකියාව, හරියට කොහොමද තමන්ගේ ආයතන ගෙන යන්නේ, අඛණ්ඩව ගුණාත්මක භාවය වර්ධින කිරීමේ හැකියාව, විශිෂ්ටත්වය සඳහා මඟ පෙන්වීම, පාරිභෝගික විශ්වාසනීයත්වය තහවුරු කිරීම, නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමේ හැකියාව, සමාජයේ සෞඛ්‍ය ආරක්ෂාව සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම, රජයේ ප්‍රතිපත්තීන්ට සහය දැක්වීමේ ගෝලීය මෙවලමක් හැටියට මේ විදිහට 15ක් විතර තිබුණා. පාරිසරික යහපැවැත්ම තහවුරු කිරීම, සැපයුම් දාම කළමනාකරණය අද තියෙන වැදගත්ම දෙයක්, ඩිජිටල් කරණය, ඩිජිටයිසේෂන් කියන එක සමාජයේ තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට දායක වීම. දැන් මේවා මම ගත්තේ මේ පිටු දකින්න තියෙන පොතේ එළියට එන්න තියෙන එක. නමුත් මේවා සමාජගත කර ගැනීම තමයි මම හිතන්නේ හුඟක්ම වැදගත් වෙන්නේ. එතකොට අද මේ දිනය අපි යොදා ගන්න ඕනේ ඒ කාර්ය සඳහා. මොකද එහෙම නැත්නම් තිරසර සංවර්ධනය කියන එක ඉටු කර ගන්න තියෙන අපහසුතාවය තවත් අසීරු වෙනවා. පිළිගැනීම සහ විශ්වාසවන්තභාවය කියන එක වැඩි කර ගන්න අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා. ජාත් මේකට පසුතලයක් හැටියට මම යොදන්නේ මේ ප්‍රතිතන මණ්ඩලයත් යම් විදිහක විශ්වාසවන්ත භාවයක් ජාත්‍යන්තරව ගොඩනගා ගන්න. ඒ කොහොමද ආයතන දෙකක් එක්ක සම්බන්ධ වෙන්නේ?
ඒගොල්ලොත් කියනවා මේගොල්ලෝ හොඳයි ඒ නිසා මේගොල්ලෝ කියන අනිත් අයත් ඒ වගේම හොඳයි කියන පදනම සකස් කර ගැනීම මෙතන අවශ්‍යයි දැන් මම ඒ පසුතලයෙන් කෙලින්ම යනවා තිරසර සංවර්ධන ඉලක්කවලට පොඩ්ඩක් පසුතලයක් දෙන්න බොහෝ දෙනා මේවා දන්නේ නැති නිසා මේක පටන් ගත්තේ අත්ත වශයෙන්ම 1980 1980 ලෝක සංරක්ෂණ ක්‍රමෝපායක් කියලා එකක් අපි සම්බන්ධ වෙලා සකස් කෙරුවා එහිදී තමයි ප්‍රථම වතාවට අද අපි මේ හැමදෙනාම කතා කරන තිරසර සංවර්ධනය කියන අර්ථකථනය ඉස්මතු වුණා එතන කෙලින්ම කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් while maintaining its potential to meet the needs and aspirations of the future generations වර්තමානයේ ඉන්න මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සහ ජෛව ගෝලයේ පැවැත්ම තහවුරු කරන ගමන් අනාගත පරම්පරාවේ අයගේ අවශ්‍යතාවයන් ගැනයි කතා කරන්නේ. මොකද අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ අවශ්‍යතාවයන් නෙමෙයි ඕනකම්. ඉතින් අපි මේක වෙන් කරගන්න ඕන. තවත් මෙතනට අදාළ වෙන වැදගත්ම කරුණක් තියෙනවා. මේකත් මේ මෑත කාලයේදී වුණත් තාම හරියට අපි ලංකාවේ තහවුරු කරගන්න නැති හින්දා මම මේක දැම්මේ. අපිට අවශ්‍යයි කරුණු තුනක් මේක තුලින් කරන්න කියලා එදා 1980 කිව්වා. Maintenance of the ecological processes that life depends on. පරිසර ක්‍රම ලක්ෂණ තියෙනවා ඒවා තියාගන්න ඕනේ. ඒවා වෙනසුනොත් අපිට අපේ ජීවිතයත් අහිමි වෙනවා. ඒක දැන් මේ වෙනකොට බොහොම හොඳට පදිනම් වෙලා තියෙනවා. Sustainable use of ecosystems and component species. තිරසර පරිපාවිච්චිය මේ තිරසර නැත්නම් චිරාස්තික කියන පරිසරය කොහොමද මොකද්ද කියන එක සමහර වෙලට වැටහෙන්න නැති වෙන්න පුළුවන්. නමුත් පාරම්පරිකව අතීතයේ අපි මේක හොඳට දැනගෙන හිටියා. අද තියෙන අර ඕනෑකම් වලට තියෙන කෑදරකම නිසාද ඒක වෙනස් වෙලා තියෙන්නේ. ඊළඟට තියෙනවා conservation of genetic diversity. ප්‍රවේණි විවිධත්වය කියන එක සංරක්ෂණය කිරීම කියන කරුණ. දැන් සිංහලෙන් අපි මේ වචන දානකොට අපිට තාමත් වෙනස් කරගන්න බැරි වුණා මේ සංරක්ෂණය කියන්නේ ආරක්ෂණයද නැද්ද කියලා. ඉංග්‍රීසි භාෂාවෙත් ওই ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා තමයි බොහෝ විට අපේ තියෙන සම්පත් අපිට අවශ්‍ය විදිහට පරිභෝජනය කරගන්නවත් අවකාශ නැත්තේ. ඊට පස්සේ අපි පරිසරය තුල අපි දන්නවා 1972 මුල් වතාවට එක්සත් ජාතීන්ගේ සමුළුවක් තිබ්බා. එතනදී කතා කෙරුවේ මිනිසගේ වටාපිටාව ගැන. ඊට පස්සේ එතනදී පැහැදිලිවම කිව්වා ලෝකයේ තියෙන ලොකුම පරිසර ප්‍රශ්නේ තමයි දරිද්‍රතාවය. ඒ නිසා මේක පිටු දකින්න ඕන. ඒක පිටු දකින්න පුළුවන් එකම ක්‍රමය තමයි ඇති අයගෙන් නැති අයට දෙන එකත් නැති අයට ඇති අයගේ තත්ත්වය ලබා ගැනීමට උපකාර කිරීම. ඔය ක්‍රමවේදේ කෙරුවා. ලංකාවේ මූල්‍ය ක්‍රමවේදය දිහා බැලුවත් අපිට ලැබුණු ප්‍රධානයන් දිහා බැලුවොත් ඉතා පැහැදිලිව මේක පේනවා. හැබැයි ප්‍රතිඵලය වුණේ ඇති අයගේ ප්‍රශ්න නැති අය මතට පැටවීමයි. ඒ හින්දා ඇති අය ළඟ තිබුණ වායු දූෂණය, ජල දූෂණය, සම්පත් හායනය මේ ඔක්කොම ටික මේ නැති අයගේ තැන්වලටම ආවා. ඉතින් මේ සංවර්ධිත රටවල් වලට ඔක්කොම ප්‍රශ්න ටික ආවම මොකද්ද උනේ කියලා බලන්න 1982 ආයෙ හම්බුණා. ඒ හම්බුච්ච අවස්ථාවේදී තීන්දුව කරගත්ත වැරදුනා කොහේ හරි. අපි ප්‍රශ්න අඩු කරගන්න ගිහිල්ලා ප්‍රශ්න වැඩි කරගෙන තියෙනවා. ඒ හින්දා අපි මේක හොයලා බලන්න ඕන. ඉතින් සම්ප්‍රදායනුකූලව කොමිසමක් පත් කරනවා. ඒ පත් කරපු කොමිසම විසින් 1987 බ්‍රුන්ට්ලාන්ඩ් කියන මැතිනියගේ ප්‍රධානත්වයෙන් මේක සිදු වුණේ. එතුමිය අපිට ඉදිරිපත් කරනවා මේ වැරදිච්ච දේ හරි ගස්සන්න නම් සංවර්ධනය කියන දේ අපි තිරසර සංවර්ධනය හැටියට නම්බ කරලා ඉදිරියට රැගෙන යන්න ඕනේ. ඒකට අවශ්‍ය අර්ථකථනය දෙනකොට අර 1980 ලෝක සංරක්ෂණ ක්‍රමෝපායයි තිබුණු අදහස අරගෙන ඒක ටිකක් පන්නර කරලා දුන්නා. Sustainable development is development that meets the needs of the present without compromising the ability of future generations to meet their own needs. නැවතත් අර ප්‍රධාන වචනේ මෙතන තියෙන්නේ needs කියන එක. මම කියන්නේ එකට අවශ්‍යතාවය. ඕනකම නෙවෙයි. නැත්තම් මෙතනට අපිට දාන්න තිබුණා
meets the wants of the present generation without compromising the ability of future generations to meet their own wants. ඒක කෙරුවේ නැහැ. මොකද ඒක කෙරුවා නම් මීටත් වඩා ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ 1990 ඔය අදහස් දෙකම ගොනු කරලා ඒ කියන්නේ ලෝක සංරක්ෂණ ක්‍රමෝපාය තිබුණ එකත් බ්‍රුන්ට්ලාන්ඩ් කොමිෂන් වාර්තාවෙන් බලාපොරොත්තු වුණ දෙයක් එකතු කරලා නැවත ලේඛනයක් සකස් කෙරුවා අපි මිහිතලේ බලාගන්නේ කොහොමද caring for the earth කියන අදහස ඇතුව මේක තුල තියෙනවා හුඟක් වැදගත් කරුණු මේවා බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඒක පදනම් කරගෙන තමයි ඒකත් දැන් ක්‍රියාත්මක වීගෙන යනවා තාමත් මේ වෙනසක් ඇති වෙන්නේ නැහැ කෝෆි අනන් මහත්තයාවට පස්සේ එයා හිතුවා මේ අපි කතා කරනවා විතරයි මේක වෙනස් කරන්න ඕනේ කියලා ඒ නිසා ඒ වෙනස ඇති කර ගැනීම සඳහා ඔහු විසින් කරුණු දෙකක් කෙරුවා එකක් තමයි සාහස්ත්‍ර සංවර්ධන සම්බදතාවයන් කියන එක පදනම් කරගෙන කරපු ක්‍රියාවලිය දෙවැනි එක තමයි මිලේනියම් ඉකෝසිස්ටම්ස් ඇසෙස්මන්ට් කියලා එකක් මිහිතලේ සෞඛ්‍ය තත්ත්වය මොකක්ද කියන එක උරගා බැලීම මේක 2005න් තමයි අවසන් වුනේ නමුත් අතරමැදිදී අපිට තොරතුරු හුඟක් ලැබුණා ඒව ඔක්කොම පදනම් කරගෙන මේ මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල්ස් කියන එකක් වසර 2000දී තීන්දුව කරගන්න. ඒ තීන්දුව අනුව අපි ගමනක් එනවා. ඒකේ තිබුණා ඉලක්ක 8ක්, ගෝල්ස් 8ක් තිබ්බා. මේක 2015 වෙනකොට ඉටු වෙන්න ඕනේ කියලා තමයි ඔක්කොගෙම තිබුණේ. හැබැයි 2015 ඇවිල්ලා ආපහු හැරිලා බලනකොට ප්‍රශ්නේ තාම එතනම වගේ. අර විහිළු කතාවක් ඔතනම මම හොයාගෙන දාගත්තේ. Reduce hunger by 2015 කියනවා අර කෙනා කියනවා I have the same goal every day එතකොට ඒ දරිද්‍රතාවය අපි සංඛ්‍යාත්මක වශයෙන් පෙන්නනවා හුඟක් විට මේක අඩු වෙලා තියෙනවා නමුත් යථාර්ථය නම් මේක තාම තියෙනවා ඉතින් මේව හින්දා අසමතාවයන් සමාජ අසමතාවයන් ඇති නැති ප්‍රශ්නය මේව තාම ඒ ආකාරයෙන්ම පවතිනවා විශාල වශයෙන් කලහ මේ වගේ ප්‍රශ්න ගොඩාක් තිබුණා. ඉතින් මේවා නිසා මේක ගැන වැඩි පැහැදීමක් තිබ්බේ නැහැ. ඒ හින්දා හැමදෙනාම විමර්ශනය කරුවේ කොහෙද වැරදුනේ? මොකද්ද මේ වෙනස? ඒක මේ සඳහන් කරනවා. අපි මෙතන කියන්නේ හුඟක් අය මේකට සම්බන්ධ කරගත්තේ නැහැ. සාහස්ත්‍ර ඉලක්කකම ගමන් කෙරුවට මේගොල්ලෝ බලාගෙන හිටියා එහෙම නැත්නම් ඒගොල්ලෝගේ බද්ධ කරගත්තේ නැහැ. ඉතින් මේකට අපි කියන්නේ leaves no one behind කියන අදහස ඉස්සරහට ගේනවා කිසිම කෙනෙක් පසුපසින් තියන්නේ නැතුව ඉස්සරහටම ගේන හැම කෙනාටම අවකාශයක් දීම ඒ කියන එකෙන් අදහස් කරනවා ඇත්ත වශයෙන්ම පරිවෘත්තියක් අපි බලාපොරොත්තු වෙන්න ඕන ඒක මෙතන සිදු වෙන්නේ නැහැ කියන එක ඒ අනුව තමයි වසර 20යි 30 ඉලක්ක කරලා අපි කරන්නේ 8000ක් දක්වා වැඩි වුණා මහා විශාල සංඛ්‍යාවක් දැන් අපිට ඉටු කර ගන්න තියෙන. අර සුළුතර ගානක් තිබුණා නම් ඒක ලේසි කියලා. නමුත් මෙතන නොවිච්චි කරුණු තුනක් මෙතන සඳහන් කරනවා. සමහර තැන් වල පරිසරයේ හරියාකාරව බැලුවද? වායු ගෝලයට මුක්ත වෙන වායුන් ගැන එතරම් සැලකිල්ලක් තිබ්බේ නැහැ. පිරිසිදු වතුර ගැන එතරම් සැලකිල්ලක් තිබිලා නැහැ. ඒ එක්කම ඒවා යාමනේ කිරීමක් ගැන හරියට තිබුණ නැහැ. නමුත් ප්‍රධානම දේ අපි පිටස්තර හිටපු පුද්ගලයන් හැටියට දැක්කේ රාජ්‍ය නොවන ආයතන හරහා දැක්කේ මේක සම්බන්ධතාවයක් නැහැ මේක තුල විශ්වාසයක් නැහැ මේ විශ්වාසය පදනම් කරගත්තේ නැත්නම් අපිට මේ ගමන යන්න බෑ කියන එක. ඒ නිසා පරිවෘත්තිය නැත්නම් පරිවර්තන සමාජයක් ලෝකයක් ගොඩනගන්න ඕන කියන දේ තමයි කිව්වේ. ඒ අනුව කරුණු පහක් යටතේ 5 P's කියලා කියන්නේ එකට පී පහක් යටතේ මේක ඉදිරියට ගෙනියන්න ඕන කියලා තීන්දුව වුණා. මුල්ම එක ආවේ ජනතාව නැත්නම් people. දෙක එනවා මිහිතලය planet. තුන්වෙනි එක සෞභාග්‍ය නැත්නම් prosperity. ඊට පස්සේ සාමය ඊළඟට සහභාගීත්වය. මේ පහ තුල තුලින් තමයි people, planet, prosperity, peace and partnership කියන සම්බන්ධියාවන් ගොඩ මත මිසක් අපිට තිරසර සංවර්ධන 2030 ඉලක්ක ඉටු කරගන්න බෑ කියන ස්ථාවරයේ ඉන්නේ. එතකොට මේක ඉටු කරගන්න අපි ක්‍රමවේද ගොඩක් හදලා තියෙනවා. විවිධ ආකාරවලින් අපි මේ සම්බන්ධියාව
මේ බලාපොරොත්තුව මේ කිසිම කෙනෙක් අතරමං කරන්නේ නැතුව සම්බන්ධ කරගෙන අත්වලක් හැටියට ඉදිරියට යන්නේ කොහොමද කියන එකට විවිධාකාර වලින් ක්‍රියාත්මක වෙන්න ඕනේ අවශ්‍යතාවයන් ගැන කතා කරනවා. ඉතින් planet prosperity peace කියන මේක තියෙනවා. එතනදී අපිට කෙලින්ම ප්‍රතීතයන් ගැන හිතන්න පුළුවන්. මොකද එතන තමයි අර අහිමි වෙච්ච විශ්වාසය හිමි කරවන්න පුළුවන්. එතකොට ප්‍රතීතයන් කියන එක මේ අවස්ථාවේදී මෙදින යොදාගන්නේ මෙන්න මේ කරුණටයි කියන එකයි මගේ විශ්වාසය. මොකද ඒක කරගන්න පුළුවන් වුණොත් අන්න අපිට තිරසර සංවර්ධනයෙන් අපි බලාපොරොත්තු වෙන ඉලක්කය අපිට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. අසීරු කරුණක්, අසීරු ගමනක්. මොකද දැන් තියෙන තත්ත්වය නිසා අපි කිසිම කෙනෙක් පත්තකින් තියන්නේ නැහැ. ඒ ඔක්කොම ටික එකතු කරගෙන යන්නයි බලාපොරොත්තුව කියන එක මතම තමයි මේ ගමන තහවුරු කරලා තියෙන්නේ. Meeting the needs of people. මේක කිරීමට නම් පැහැදිලිවම ප්‍රතිිතණයට සහාය දෙන්න පුළුවන්. මොකද කරන දේවල්, පාවිච්චි කරන දේවල් මේ වගේ කියන දේ ඇත්තද බොරුද කියන දේ අපි කියනවා මේකෙන් සෞඛ්‍ය මේ තත්ත්වය හොඳයි එහෙම නැත්නම් වෙනත් දෙයක් වෙනවා කියලා ඒක තහවුරු කරන්න ඕනේ. ඒක තහවුරු කිරීමට තියෙන ප්‍රමිතියක් තියෙන්න ඕනේ. ඒ ප්‍රමිතිය අනුවද මේක සිදු වෙන්නේ කියන එක කියන්න ඕනේ. මෙන්න මේ දේවල් අපිට තහවුරු කරගන්න පුළුවන් ජනතාවට බියක් සැකක් නැතුව. දැන් උදාහරණයකට අද දවස් වගේ ගත්තොත් මාළු කනවද නැද්ද? මොකද නමක් ගිනි ගත්තා දැන් මාළු කන්න බෑ. එහෙම අවිශ්වාසයක් තියෙනවා. එතකොට මේ විශ්වාසය තහවුරු කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඊළඟට මේ සෞභාග්‍ය ගොඩනගන්න. ඒ සෞභාග්‍ය ගොඩනැගීමේදී ආර්ථිකය සහ පරිභෝජන රටාවේ තියෙන ක්‍රමවේදවල විශාල සමඳියාවක් තියෙනවා. එතකොට එතනත් නැවත ප්‍රතිිතන ක්‍රමවේදය හරහා ප්‍රමිතිගත කරන ද්‍රව්‍ය තුලින් සිදුවෙන වෙලහෙළඳාම ගැන විශ්වාසයක් අපි ගොඩනැගුවොත් අන්න අපිට එතන ලොකු වෙනසක් තියෙනවා. දැන් සරල උදාහරණ ගන්න පුළුවන් මේ කාලේ හැම දෙයකම සෞඛ්‍යයෙන් 99%ක් විෂ බීජ නැහක. එතකොට දැන් මේක ඇත්තද බොරුද? බලන්න ඔක්කොම දේවල් වලින් 99.9%ක්ම විෂ බීජ හරණය කරනවා. දැන් මීට අවුරුද්දකට ඉස්සෙල්ලා එකක්වත් ඕව කෙරුවේ නැහැ. දැන් තමයි මේව කරන්නේ. එතකොට මේ අවස්ථාවාදී ලෙස මේගොල්ලෝ හැසිරෙනවද? එහෙම නැත්නම් සත්‍ය වශයෙන්ම මේ දේ සිදු කරනවා. එතකොට කවුද ඕක තහවුරු කරලා දෙන්නේ? අන්න ප්‍රතිිතණේ එතනට එනවා. එතකොට මේ වගේ දේවල් වලින් තමයි සෞභාග්‍ය හදා අපිට තියෙන මිහිතලය රැක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මිහිතලය රැකීමට කරන ඕනෑම ක්‍රියාවලියක අපිට වායුගෝලයේ කාබන් අයින් කරනකොට ඒක අයින් වෙනවද නැද්ද? ඒකත් තහවුරු කරන්න ඕනේ කවුරු හරි. එහෙම නැත්නම් නිකන් ගහ හිටවනවා කිව්වට ඒ හිටවපු ගහෙන් කාබන් ඩයොක්සයිඩ් අයින් වෙනවද නැද්ද? කවුද මේක තහවුරු කරවල දෙන්නේ අපිට? ඒකට ස්වාධීන ප්‍රමිතියක් හරහා යම්කිසි ප්‍රතිිතන ක්‍රමවේදයක් තියෙනවනම් අන්න විශ්වාසයක් අපිට ගොඩනගෙනවා. එතකොට මේව හරහා හුඟක් දේවල් අපිට අවශ්‍යයි. එතකොට තුන්වෙනි පාර්ශ්වයෙන් මේක තහවුරු කරලා දෙන්නත් ඕනේ. තමන්ටම කරන්නත් බෑ. ඉතින් මේ ප්‍රතිිතන ආයතනයේ තියෙන කාර්ය තමන්ට ගිහිල්ලා හොඳින් කරන්න කියලා කියන්න බෑ. මොකද එතකොට වෙන්නේ මේ අපි කියන්නේ මේසයට වැඩ වෙනවයි කියලා හිතනවා. එතකොට බොහොම සරලව කියන්නේ මොකද නැත්නම් ඔබ ලොකු වචන දැම්මොත් තේරෙන්නේ නැහැ. මේ කාර්ය තුල බොහොම පැහැදිලිවම අනාගතයේ මාර්ගයක් තියෙනවා කියලා විශේෂයෙන්ම දත්ත වෙලින් improved decision making and policy, increased citizens empowerment, increased innovation and enterprises. මේ දත්ත හරහා එන්නේ. දැන් මෙතනදී වුණත් මේක ඉටු කරගන්න නම් ප්‍රතිිතණය අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියන එක පැහැදිලිවම සඳහන් කරලා තිනවා principles and standards. එතකොට මේ දත්ත වල වුණත් විශ්වාසයක් තියනවද නැද්ද? මේකට උදාහරණයක් තියෙනවා ලෝකේ. පහුගිය කාලේ මේ ඇමරිකාවේ සිදුවෙච්ච ඡන්ද විමසීමේ හරහා හොඳට බලා ගන්න පුළුවන්. තවමත් සමහර අය ඒගොල්ලෝ කියන්නේ මේක වංචනිකයි කියලානේ. අනිත් පැත්තට දත්ත ටික තියෙනවා එහෙම නෙවෙයි කියලා. නමුත් තවමත් එතන අවිශ්වාසවන්ත භාවයක් තියෙනවා. අවසාන වශයෙන් මෙන්න මේ ලේඛනය මට හොයාගන්න ලැබුණා. Standards for Sustainable Development. තිරසර සංවර්ධනය සඳහා ප්‍රමිතීන්.
කියන එකක් තියෙනවා මේක සාකච්ඡා වෙලා ඇතිනේ 2017 එහිදී මේ මයිකල් මොල ඩිරෙක්ටර් ජෙනරල් එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ ඔහු විසින් අදහස් තුනක් ඉදිරිපත් කෙරුවා ඒ තුන මම මෙතන දෙනවා standards are common language ප්‍රමිතීන් කියන එක පොදු භාෂාවක් එතකොට හැම කෙනාටම ඒක තේරෙන්න ඕන එතකොට ඒ හැම කෙනාටම තේරෙන්නේ මොකක්ද මෙහි ගුණාත්මක භාවය මෙහි විශ්වාසවන්ත භාවය මෙහි කියන කරුණ සත්‍යද අසත්‍යද කියන දේ දෙවෙනි කරුණ තමයි standards provide assurances that commitments are honored යම් කිසි වගකීමක් නැත්නම් කවුරු හරි කියනවා නම් මම මේ දේ කරලා දෙන්නම් කියලා ඒක එසේම කරනවා කියන එකට විශ්වාසයක් එතන තියෙනවා tells us that the safety features and environmental records of these products have undergone expert verification අවසාන එක තමයි ඔහු විසින් ඉදිරිපත් කරන්නේ standards are about scaling up technological solutions තාක්ෂණික එහෙම නැත්නම් සිපියුරු ක්‍රමවේද වැඩි දියුණු කර ගැනීම විසඳුම් සඳහා කියන එකට හොඳම ක්‍රමයක් හැටියට we find lower barriers to trade enhanced business opportunities and products of better quality for end users and consumers එතකොට අද දිනේ මේ කරන්න යන ක්‍රියාවලිය නැත්තම් මේ බැඳියාව හරහා ඒ කියන්නේ තිරසර සංවර්ධන සහ ප්‍රතිිතයන්ගෙන් ප්‍රනීත ලෝකයක් බිහි කිරීමට ඉතාම පැහැදිලි මාර්ගයක් තියෙනවා එතකොට පිළිගැනීම මෙතන අනිවාර්යම වෙනවා ඒක විවෘතව සිදුවෙනකොට ඒ කාර්යයස්සේ තිරසර සංවර්ධනයට ඉලක්ක ඉටු කරගන්න අපිට විශේෂ රුකුලක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරගෙන ස්තුති මේ අවස්ථාව ලබා දුන්නට සීල දෙනාටම වාසනාවන්ත සුභ ගණාගතයක්